දෛනන්දින යාවත්කාලීන වූ ව්‍යාපාරික ලෝකයේ ව්‍යාපාරික තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි අද business at 25 තුලින් මේ සූදානම. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්බන්ධ උළෙල පසුගියදා කොළඹ ශ්‍රන්කිලා හෝටලෙදී පැවැත්ුණා. මෙහිදී මුල්‍ය උපාය සහ නායකත්ව පිළිබඳ සම්මාන, ආයතනික හා පාලන සහ උපාය මාර්ග පිළිබඳ සම්මාන, ධාරිතාව ගොඩනැගීමේ හැකියාව පිළිබඳ සම්මාන, කාර්ය සාධන කළමනාකරණ හැකියාව පිළිබඳ සම්මාන, දේශීය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රතික්‍රියාව සම්බන්ධ සම්මාන වශයෙන් නම් කර තිබුණා. විශාල තරගකරුවන් ප්‍රමාණයක් අතුරින් මෙහිදී සම්මාන රාශියකින් දුම් ලැබීමට හා තරඟාවලියේ සමස්ත සම්මානීය පුසල් මීට්බෝල්ස් ආයතනය වගින් හිමිකර ගත්තා. මෙහි ආරාධිත අමුත්තන් වශයෙන් හිටපු කතානායක කරු ජයසූරිය, ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලි ඇතුළු තානාපතිවරුන්ට සහභාගී වුණා. ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාර මණ්ඩලයේ සභාපති දීපාල් නෙල්සන් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කැස්ට්‍රෝල් ලිහිසිතෙල් දේශීය නියෝජිතයා වන AMW සමගම මගින් පසුගියදා කැස්ට්‍රෝල් අලවි නියෝජිතයින් ඇගීම සඳහා සම්මාන උළෙලක් සංවිධානය කරනු ලැබුවා. මෙහිදී අලවිකරණයේදී විශේෂ දක්ෂතා දක්වන ලද කැස්ට්‍රෝල් දේශීය අලවි නියෝජිතයින් සඳහා සම්මාන සහ ඇගීම් සහතික පත්‍ර ප්‍රදානය කෙරුණා. මෙම සම්මාන උළෙලේදී CRB මල්ටි ලිහිසිතෙල් මාදලිය ශ්‍රී ලාංකික වෙළඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවා. ඩීසල් රතු වාහන සඳහා සුවිශේෂයෙන් නිපදවනු ලැබූ මෙම CRB මල්ටි ලිහිසිතෙල් ලීටර් 1, ලීටර් 5, ලීටර් 6 ලෙස මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පීටර් මැකෙන්සි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ව්‍යාපාරික තොරතුරු පිළිබඳ සාකච්ඡාවට එකතු වෙන්නේ මංජු සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ප්‍රියන්ත රෝහණ බණ්ඩාර මහත්මයා. ඔබ ව්‍යාපාර සමූහයක හිමිකරුවෙක්. කැමැති ඔබේ ව්‍යාපාර පිළිබඳව දැනගන්න. දැනට ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා වතුර පිළිබඳ. ඒකට අපි සොලූෂන් එකක් හැටියට අපි හොයාගෙන තියෙනවා RO වෝටර් ෆිල්ටර් එක. ඒක අපි ලංකාවෙම නිෂ්පාදනය කරලා පාරිභෝගිකයන්ට අපි පහසු ගෙවීමකින් මේ තමයි මේක දෙන්නේ. තව කම්පැනි එකක් තියෙනවා ප්‍රයිඩ් පාත් කොමර්ෂල් ලීසින් කියලා. ඉතින් ඒක හරහත් අපි ව්‍යාපාරිකව නගා සිට ගන්න අපි වැඩ පිළිවෙලක් හදාගෙන යනවා. දියුණු මැඩ්ඩිජ් පාක් කියලා ටූරිසම් පැත්තට නැඹුරුතාවයක් දීලා ඒක අපි කරගෙන යනවා. ඒ එක්කම කන්ට්‍රැක්ෂන් ෆීල්ඩ් එකේ නිවාස ඉදිරි කිරීම වැඩ කටයුතු කරගෙන යනවා. සූර්ය බල්ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියලා මක් කම්පැනි එකක් තියෙනවා. ඒක හරහා සූර්ය පෝස සවි කරනවා. ඔබ මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණු ඒ ඉතිහාසය ගැන කෙටියෙන් දැනගන්න කැමතියි. මංජු සමූහ ව්‍යාපාරය අපි පටන් අරගෙන දැන්ට අවුරුදු 23ක් වෙනවා. අපි සේවකයෝ 3 දෙනෙක්ගෙන් පටන් ගත්තේ අවුරුදු 23ක් පුරාටම හොඳ සේවිස් එකක් දීලා ඉතින් ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඊටමත් පහළ තැනකින් පටන් අරගෙන තරුණ වයසේදීම ඔබ ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙක් බවට පත් වෙනවා. මේ සාර්ථකත්වයේ රහස මොකක්ද? අභියෝග වලට මුහුණ දීම, නිහතමානීකම, මිනිසුත් එක්ක සුහසීලත්වය කම්පැනියක් හැටියට මම දකින්නේ කස්ටම ආරක්ෂා කරගන්න එක තමයි ප්‍රධානම දේ. බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි තමන්ගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න නම් තමන්ගේ ව්‍යාපාරය කොළඹ කේන්ද්‍ර කරගෙන සිදු කරගෙන යන්න ඕනේ කියලා. එමට අපි දකිනවා ඔබේ ව්‍යාපාර ගොඩක් තියෙන්නේ කොළඹ පිට. ඔබ කොහොමද මේ පිළිබඳ විග්‍රහ කරන්නේ? මම ගම හොරණ ඉංගිරිය. ඇත්තටම මම මොණ්ඩාගල වගේ ප්‍රදේශයක් තෝරාගන්න හේතුව තමයි දුෂ්කර ප්‍රදේශය. දැන් කොළඹගේ ප්‍රදේශයක අපි විශ්වාසයක් පටන් ගත්තොත් ගේකට ගන්නෙ නෑ. බයෙන් කතා කරන. ඒ වගේ පැති වලට ගියහම මම හිතන්නේ ඒකොල්ලොත් එක්ක අපි ගොඩාක් නන්දමාම කියලා කතා කරලා අපි බිස්නස් එකක් ක්ලෝස් කරගන්න හරි ලේසි. මොණ්ඩාගල පටන් ගත්තරම දැන් අද ජාත්‍යන්තරෙත් මම බිස්නස් කරනවා. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඔබේ අනාගත ඉලක්ක මොනවාද? මොණ්ඩාගල වගේ දිස්ත්‍රික්කෙන් අංක 1ට එන්න. එතකොට ලංකාවේ 25 වෙනි අවින්න. ඊට පස්සේ හොඳම විවසායකව 100ක් හදන්න මගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා ඉදිරියේදී. අපි දන්නවා පසුගිය කාලවකවානුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට එතරම් සුබදායක උනේ නැහැ. රටේ වර්තමානයේ පවතින තත්ත්වය වගේම රටේ ඉදිරි ගමන ඔබේ ව්‍යාපාරයට මොන විදිහට බලපායිද? මේ අවස්ථාව ඇත්තටම අවස්ථාවක් කරගෙන ව්‍යාපාරින් ඉස්සරහට යන්න. රජයකට හරි බැන බැන ඉන්න කාලය ගත කරේ නැහැ. ආයතනයක් හැටියට අපි ඒ වෙලාවේ අඩියක් පස්සට අරගෙන ආයතනයේ පරිපාලනය මානව සම්පත රැකගන්න එක තමයි එවලේ මම කරේ. ව්‍යාපාරික ලෝකයේ ඔබේ ජයග්‍රහණ වගේම ඒ තුනේ සමාජයට ඉටු වූ සේවාව මෑතකදී ඇගීමකට ලක් වුණා.
කැමති ඒ ගැන ටිකක් දැනගන්න. ඇත්තටම මෑතකදී මට ලැබුණා ගෝල්ඩන් පෙදස් සම්මානය. දැනට මම හිතන විදිහට ගොඩක් සේවාවක් කරනවා අපි සමාජයට. ඒක බලලා වෙන්න ඕනේ මට දේශබන්දු සම්මානයෙන් පිදුම් ලැබුවා. මම නොහිතන ආකාරයට ගරු ආචාර්ය උපාධියත් මට ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල ජනාධිපතිතුමා අතින් මට ඒ සම්මානෙත් ලැබුණා. ඒක මටත් මගේ සේවකයන්ටත් ලොකු ආඩම්බරයක්. මගේ කොඳුනාර්ථික පාරිභෝගිකය. පාරිභෝගිකය නැත්තම් ආයතනයක් පවතින්නේ නැහැ. ඉතින් ඒ කට්ටියට තමයි මේ ගෞරවය ඇත්තටම යන්න ඕනේ. ඒ කට්ටිය හින්දා තමයි අද මට මේ සම්මානය ගන්න ඇත්තටම ලැබුණේ. යවත්කාලීන වන ව්‍යාපාරික ලෝකයේ ව්‍යාපාරික තොරතුරු පිළිබඳව දැනුවත් වන්න දිගටම රැඳෙන්න business@25 සමගින්.